ඒ ඡන්දයේ ඉල්ලන ඡන්ද නියෝජිතයන්ගේ වගකීමක් වෙන්නේ අර 69 ලක්ෂයක් ඡන්ද දීලා සෞභාග්‍යයේ දැක්මට අනුව ඒවා සාක්ෂාත් කිරීම ගැනීම සඳහා ඒ අවුරුදු 5 තුළ ඒක සාක්ෂාත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය ලබා දීම සහ ඔහුගේ අනුදැනුම මත වැඩ කිරීම. මොකද මේ ඒගොල්ලෝ කියන්නේ අපි මේ අපි ප්‍රතිපත්තිය කියලා කියන්නේ සෞභාග්‍ය දැක්ම තමයි කියලා. හැබැයි සෞභාග්‍ය දැක්ම මග යනන අන්දේකුයි කොරකී යන විදියට හදන්න පාර්ලිමේන්තු නියෝජිතයෝ ක්‍රියා කරනවා නම් ඔවුන් ජනතා වරමට හා 69 ලක්ෂයට කරන ඔහුට කරන විරුද්ධව කරන ක්‍රියාවල. ඒක නිසා ජනතාව අද ඉඳන් ජනතාව කියනවා උඹලා අපේ ගෙදරට එන්නේ මේ රජේ පැත්තෙන් ඉන්න කට්ටියන උඹලා මේ එන්නේ අපිට එන්නේ අපි ඡන්දේ දුන්නා අපි ඡන්දේ දුන්නේ මේ සෞභාග්‍යයේ දැක්මට. ඒතර ඒකේ තියෙන දල අවමේ මෙච්චරක්වත් උඹලා කර යුතුයි කියන එක ගෙදරට එන මිනිහට හරි ඡන්දේ ගහන්න ඉස්සෙල්ලා හරි අහන කට්ටියට කියනවා. ඒ විතරක් මේ ඡන්දේ දීලා ඉවරලා එතනින් එහාට මේක ප්‍රශ්න කරන්න ඕන. ඒක නොකරනවා නම් පිටපයින්නවා වැටපයින්නවා නම් පොල් අරගන්න ඕන ජනතාව. එතෙන්ට ජනතාව එන්න ඕන. ජනතාව පෙළ ගැහෙන්න ඕන. අපි හිතමුකෝ මේ රජයට විරුද්ධව මතවාදයක් හදනවා කියලා. ඒකත් වටිනවා. එතකොට ඒ රජය දැනගන්න අපිට පාඩමක් උගන්ලා තියෙනවා කියලා. මේ රජයට වැඩිපුර ඡන්දයක් දීලා තියෙනවා නම් ඒගොල්ලෝ දැනගන්න මේක අපි 69ක දුන්නු එක එක ඡන්ද ගින් අඩු වුණා නම් ඇයි අඩු වුනේ? ඒකින්ද අපි මේ දේ කරන්න ඕනයි කියන එක හිතන්නේ. ඒක හිතත් ඡන්දය දිය යුතුයි හැම කෙනාම.